අයිබෝන් දෙස් විදෙස් සියලු තොරතුරු ප්‍රථමයෙන් රටට කියන සිත ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයයි ආරම්භ වන්නේ හරිදේ හරියටම කියන මම උදේශාන්ඩේ මේ ගෙදර ප්‍රථමයෙන් සිරස්තල ඊයේ සහ අද දිනේ වන විට ශ්‍රී ලංකාවෙන් COVID-19 ආසාදිතින් හමුවීමේ අඩුවක් හෙට සිට ළංගම සහ පෞද්ගලික බස් රථවල මෙන්ම දුම්රියවල ආසන ගණනට මගින් රැගෙන යාමට අවසර පාසල් පැවැත්වීම සම්බන්ධයෙන් චක්‍රලේඛයක් නිකුත් වෙයි ග්‍රාම නිලධාරීන් ඇතුළු ශේෂ්ත්‍ර නිලධාරීන් මුහුණ දෙන ගැටලු විසඳීමට වෙනම පොලිස් නිලධාරියෙක් අගමැති කියයි ජනතාවගේ ජල සහ විදුලි ගාස්තු රජය කිවිය යුතුයි සජිත් කියයි බිඳ වැටි ඇති කොටස් වෙළඳ පොලින් අද දින රුපියල් බිලියන 3ක පිරිවැටුමක් ශ්‍රී ලංකන් යලිත් ප්‍රධාන රටවල් රැසකට ගුවන් ගමන් ආරම්භයි සංධානගත පක්ෂ ලේකම් වරුන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් තැපැල් ඡන්ද ආයුධුන් පත් ලබන 14 වනදා පස්වරු 4ට පෙර බහර දෙන්න මැතිවරණ කොමිසම දැනුම් දෙයි ප්‍රථම නවදහනේ දේශීය පුවත් වෙත මෙවන විට මෙරට තුල COVID-19 වෛරස් ආසාදිතයෙන් වාර්තා වීමේ අඩුවක් දක්නට ලැබෙන බව සෞඛ්‍ය අංශය පෙන්වා දෙනවා මේට සුළු මොහොතකට පෙර මෙරටින් කොවිඩ් ආසාදිතයින් 3 දෙනෙකු හමුවීමත් සමගම සමස්ත රෝගීන් සංඛ්‍යාව 872 දක්වා ඉහළ ගොස් තිබෙනවා මේ අතර මෙතෙක් තාවකාලිකව නතර කර තිබූ රටවල් කිහිපයක ගුවන් ගමන් වාර යලි ආරම්භ කිරීමට ශ්‍රී ලංකන් ගුවන් සමාගමද තීරණය කර තිබෙනවා COVID-19 වෛරස ආසාදිනේ වූ ආසාදිතයින් 6 දෙනෙකු පිළිබඳව ඊයේ දින වාර්තා වූ අතර ඔවුන් 6 දෙනා කරාපිටිය රෝහලට ඇතුළත් කර සිටි නාවික හමුදා සාමාජිකයන් වනවා. මේ අතර අනුරාධපුර මිහින්තලේ නාවික හමුදා නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කළ පුද්ගලින් 70 දෙනෙකු අද නිවෙස් පලා පිටව ගියා. එසේම වවුනියාව පම්පේපඩු යුද හමුදා කඳවුරට අයත් නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන කටයුතු අවසන් කළ පුත්කලින් 32 දෙනෙකුද අද නිවෙස් පලා පිටව ගියා. මේ අතර එම නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායනට ලක්වන අවුරුද්දක් පයස ඇති කුඩා දරුවෙකුගේ උපන්දිනය සැපරීමද මෙලෙස සිදු කෙරුණා. Happy birthday to you. Happy birthday dear Sahadev. Happy birthday to you. යුද හමුදා විසින් පවත්වාගෙන යනු ලබන පූනානි නිරෝධායන මධ්‍යස්ථානයේ වෙතින් පුද්ගලින් 50 දෙනෙකු දින 14ක නිරෝධායන කටයුතු සාර්ථකව අවසන් කොට එම ස්ථානෙන් පිටත්ව ගොස් තිබෙන බවයි යුද හමුදා මාධ්‍ය ඒකකයේ ප්‍රකාශ කළේ. රට පුරා උද්ගතව තිබූ අයහපත් සෞඛ්‍ය තත්ත්වයේ හමුවේ අකර්මණ්‍යව තිබූ මාතෘ හා ළමා සායන නැවත සුපුරුදු පරිදි ආරම්භ කර ඇති අතර ඒ අනුව පුත්තලම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ටාශයට අයත් ලියපදිංචි මව්වරුන් සහ ළමුන් අද දින පරීක්ෂාවකට ලක් කෙරුණා. මේ අතර COVID-19 වෛරසය පැතිර යාමේ අවධානමත් සමග පනවා තිබූ ඇඳිරි නීතිය ලිහිල් කිරීමෙන් පසු තවදුරටත් වසා දමා තිබෙන කොණ්ඩා කපන ස්ථාන සහ රූපලාවන්‍යාගාර යලිත් විවෘත කිරීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ විසින් නිකුත් කර ඇති උපදෙස් පිළිබඳව හැටන් ප්‍රදේශයේ කොණ්ඩා කපන ස්ථාන හිමිකරුවන් සහ රූපලාවන්‍යාගාර පවත්වාගෙන යන පිරිස් දැනුවත් කිරීමේ වැඩසටහනක් අද හැටන් දික්කෝයේ නගර සභා ශාලාවේදී පැවැත්ුණා. බණ්ඩාරවිල නගරයේ පවත්වාගෙන යනු ලබන රූපලාවන්‍යාගාර හිමිකරුවන් දැනුවත් කිරීම හා එම ආයතන නිසියාකාරයෙන් තබා ගැනීම පිළිබඳව දැනුවත් කිරීමක් අද බණ්ඩාරවිල නගරයේදී පැවැත්ුණා. මේ අතර ශ්‍රී ලාංකික ගුවන් මගින් 320 දෙනෙකු රැගත් ශ්‍රී ලංකන් ගුවන් සේවයේ විශේෂ ගුවන් යානයක් අද දහවල් ඉන්දියාවේ චෙන්නයි නුවර සිට කරුණායක ගුවන් තොටුපළ වෙත පැමිණියා.
ලෝකයේ ආර්ථික ක්‍රියාකාරකම් නැවත විවෘත කිරීම සැලකිලිට ගනිමින් රටවල් අතර සංචාරක සීමාවන් ලිහිල් කිරීමෙන් අනතුරුව ශ්‍රී ලංකන් ගුවන් සේවය ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං යන රටවල සංචාරක උපදේශන යටතේ ගමන් කිරීමට සුදුසුකම් ඇති මගින්ට සේවා සැපයීමට කටයුතු යොදා ඇති අතර ඒ අනුව මෙම ගමනාන්තවලට හෝ ඉන් ඔබට සංචාරය කිරීමට කැමති මගින් හට ශ්‍රී ලංකන් කාර්යාලය හරහා හෝ ළඟම සංචාරක නියෝජිතයා හරහා ගුවන් ටිකට්පත් මිලදී ගත හැකි බවයි ශ්‍රී ලංකන් ගුවන් සේවය නිවේදනයක් නිකුත් කරමින් පවසන්නේ එසේම මෙම අර්බුදකාරී කාල පරිච්ඡේදයේ තුල ශ්‍රී ලංකාවේ අපනන කර්මාන්තය සඳහා සහාය දැක්වීමට ශ්‍රී ලංකා ගුවන් සේවය ගමනාන්ත 17ක් සඳහා විශේෂ ගුවන් වාහන මෙහෙයුම් ක්‍රියාත්මක කරනු ඇති බවද අදාළ නිවේදනයේ සඳහන්. ඊට මාලදිවයින වෙත සතිපතා ගුවන් ගමන් තුනක් චෙන්නයි, හොංකොං, සිංගප්පූරුව, ලන්ඩන්, දෝහා, ඩුබායි, මෙල්බන්, බීජින්, ගුවන්ෂූ සහ ෂැන්හයි වෙත සතියකට ගුවන් ගමන් දෙක බැගින් සිදු කිරීමට නියමිතයි. මුම්බායි, කරච්චි, ලාහෝර්, ඩකා, ටෝකියෝ වෙත සතියකට එක් ගුවන් ගමන් වාරය බැගින් ක්‍රියාත්මක වන අතර ඒ අතුරින් ලන්ඩන්, ටෝකියෝ, මෙල්බන් සහ හොංකොං වෙත ගුවන් වාහන මෙන්ම මගේ ගුවන් ගමන් මෙහෙයුම් ක්‍රියාත්මක වන බවයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ. මේ අතර අද පෙරවරු 11:09ට කොළඹ කොටස් වෙළඳපළ SNP ශ්‍රී ලංකා 20 දර්ශකයේ 105% ප්‍රමාණයක් ඉක්මවා පහත වැටීමෙන් පසු මිනිත්තු 30ක කාලයකට දෛනික ගණඳුනු කටයුතු අත්හැරවනු ලැබුවා. කෙසේ වෙතත් නැවත පෙරවරු 11:39ට ගණඳුනු ආරම්භ වීමෙන් පසු එහි පිරිවැටුම අද වාර්තාගත ලෙස වර්ධනය වී තිබුණා. ඒ පිරිවැටුම රුපියල් බිලියන 3.6ක් ඉක්මවමින් අද දවසේදී කොටස් වෙළඳපොළ පෙරවරු 11 සිට පස්වරු 1 දක්වා විවෘත වුණා. එහිදී SNP ශ්‍රී ලංකා විශ්ව මිල දර්ශකයේ 105කින් පහළ වැටීම නිසා කොටස් වෙළඳපොළේ ගනුදෙනු පෙරවරු 11:09 සිට පෙරවරු 11:39 දක්වා විනාඩි 30ක කාලයක් తాවකාලිකව අතීත වනු ලැබුවා. වෙළඳපොළ ගනුදෙනු අවසන් වන විට SNP ශ්‍රී ලංකා විශ්ව මිල දර්ශකයේ පහළ බෑම 104.26ක් දක්වා අඩු වී තිබුණු අතර දර්ශක අගය 1685.45ක් ලෙස දැක්වුණා. ඒ වගේම සියලු කොටස් මිල දර්ශකය 103.29කින් පහළ ගොස් දර්ශක අගය 4247.95ක් ලෙස දැක්වුණා. අද දිනේදී සමස්ත වෙළඳපොළ පිරිවැටුම රුපියල් බිලියන 3.64ක් ලෙස සටහන් වෙනවා. අදිරිනීතිය තවමත් ක්‍රියාත්මක දිස්ත්‍රික්ක හැර දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල පුත්කිලික සහ ලංගම බස් රථ හා දුම්රියවල ආසන ගණනට පමණක් මගින් ප්‍රමාණය කිරීම සඳහා හෙට දින සිට අවසර ලබා දීමට තීරණය කර ඇති බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී. අදිරිනීතිය ලේල් කිරීමේ අනතුරුව රාජ්‍ය සහ පෞද්ගලික අංශයේ රාජකාරී සඳහා වාර්තා කරන සේවකින් සඳහා ප්‍රවාහන සේවා විධිමත් කිරීම සම්බන්ධයෙන් අද දින විදුලි බල බලශක්තිය හා ප්‍රවාහන සේවා කරුණාකරන අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් ප්‍රවාහන කටයුතු හා සම්බන්ධ සීලු අංශ සමග සාකච්ඡාවක් පවත්වනු ලැබුවා. මෙම සාකච්ඡාවට පළාත් ප්‍රවාහන බලධාරීන් අමාත්‍යංශ නිලධාරීන් වෙන්ම මගී ප්‍රවාහන සේවාවල නිරත සංගම් රැසක නියෝජිතයින් එක්ව සිටියා. ඒ අනුව COVID-19 වසංගත තත්ත්වය නිසා මහජන සෞඛ්‍ය ආරක්ෂා වන පරිදි පොදු ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් තීරණ රැසක් ගෙන තිබෙනවා. මෙහිදී ගනු ලැබූ විශේෂිත තීරණ වන්නේ දැනට ඇඳිරි නීතිය ක්‍රියාත්මක වන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල හැර දිවයිනේ සෙසු සියලුම දිස්ත්‍රික්කවල හෙට දින සිට ලංගම සහ පෞද්ගලික බස් රථවල හා දුම්රියේ ආසන ගණනට මගින් ප්‍රවාහනය කිරීම සඳහා අවසර ලබා දීමයි. ඒන් ප්‍රමුඛත්වය ලබා දෙන්නේ රාජ්‍ය සහ පෞද්ගලික අංශ සේවකයන් සඳහායි. සාමාන්‍ය මගී ජනතාවට ප්‍රවාහන සේවා සැපීමේදී අත්‍යවශ්‍ය කාරණා සඳහා පමණක් එය සීමා කෙරෙනවා. දුම්රිය වාර ප්‍රවේශ පත්‍ර මෙන්ම වාර ප්‍රවේශ පත්‍ර නොමැති අයටද ටිකට්පත් නිකුත් කිරීම හෙට දින සිට සිදු කිරීමට නියමිතයි. ඒ සඳහා ආයතනික හැඳුනුම්පත් ඉදිරිපත් කිරීම අනිවාර්ය වෙනවා. බස් රථවල ගමන් කිරීමේදී මුඛ ආවරණ පැළඳීම අනිවාර්ය වෙනවා. මුඛ ආවරණ නොමැතිව කිසිවෙක් බස් රථයට ඇතුළත් කර නොගැනීමටද තීරණය වී තිබෙනවා. සියලුම මගින් බස් රථයට පසුපස දොරෙන් ඇතුළු වී ඉදිරිපස දොරෙන් බැසෙ ආ යුතුයි. විසබීජ නාශක සෑම බස් රථයකම තිබිය යුතු අතර බස් නැතුම්පල ආශ්‍රිතව අත් සෝදා ගැනීමේ පහසුකම්ද සලසා තිබිය යුතුයි. අපිට CTB එකට තියෙන බස් රථ 5200ක් විතර තමයි ධාවනය කරන්න පුළුවන් මට්ටමේවා තියෙන්නේ. පෞද්ගලික අංශේ 20000කට වැඩිය බස් රථ ප්‍රමාණයක් තියෙනවා. මේ ඔක්කොම එකතු වෙලා මේ තියෙන තත්ත්වෙට ධාවනය සාමාන්‍ය පරිදි ධාවනය කරන්න ගත්තත් ඔබ දන්නවා මේ සියලු බස් රථ ධාවනය කරද්දිත් සීට් ගාන්නටත් නෙවෙයි ඊටත් වඩා විශාල පිරිසක් නැගිටලත් ගිහිල්ලා පාලනය කරගන්න බැරි මට්ටමක් තිබුණේ. ඉතින් අද තියෙන මේ සෞඛ්‍ය විධිවිධාන නීති රීති අනුව ගමන් කරන්න ගියොත් ලොකු තදබදයක් ඇති වෙනවා. ඒ වගේම මගින් පීඩාවටපත් වෙනවා. සමන් නැවතත් කියන්නේ හෙට දිනේ අත්‍යවශ්‍ය කටයුත්තකට හැර සාමාන්‍ය ගමනාගමනයට එකතු වෙන්න එපා කියලා. මේ අතර මෙම ප්‍රවෘත්ති සාකච්ඡාව පැවැත්වෙන අතරතුර වෛද්‍ය අනිල් ජයසිංහ මහතාගෙන් ලැබුණු දුරකථන පණිවිඩයකට අනුව හෙට දින සිට ප්‍රවාහනයේදී පනව ඇති නීති ලිහිල් කිරීමට තීරණය වූ බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්තුමත් එක්ක තමයි කතා කරේ කොහොමද අපි මේකට අනුගත වෙන්නේ කියලා. එතුමා දැන් කිව්වේ බස් රථවල සීට් ගාන්ට ගෙනියෑම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. අවසර
එතකොට අපිට හෙට ඉඳලා අපිට සීට් ගන්නට ගෙනියන්න පුළුවන් ඒ වගේම දිස්ත්‍රික් මට්ටම තමයි තවමත් ක්‍රියාත්මක කරන්න මේ අවශ්‍ය කියලා කිව්වා ඊට එහා යන්න එපා කියන එක කිව්වා ඒ වගේම දුම්රියේ දැනට යන අර බුකින් සිස්ටම් එක වෙනුවට මුදල් ගෙවලා යන්න අවස්ථාව දෙන්න කියන එක පිළිබඳව කරපු ඉල්ලීමට ඒ එකඟතාවය තියෙනවා ඒ වගේම දුම්රියේ යනකොට අනිවාර්යයෙන්ම රාජ්‍ය සේවයට හෝ පෞද්ගලික අංශයට යෑම තහවුරු කිරීම අවශ්‍යයි ඔය දෙක දිස්ත්‍රික් සීමාවලින් පිටට යන්න ඉදිරි දිනවල වෙනකොට තවත් සහන ඇති වෙයි මේ තදබදයක් නැති වෙනවා ඒ වගේම ලබන සමුදා වෙනකොට අපිට හොඳ තත්යක් නිර්මාණය වුණොත් රටම විවෘත කරන්න පුළුවන් වෙයි කියලා තමයි මගේ නම් තියෙන පෞද්ගලික විශ්වාසය අමාත්‍යවරයා සමග අද පැවති සාකච්ඡාවෙන් අනතුරුව ප්‍රවාහන ක්ෂේත්‍රයන් නියෝජනය කරන නියෝජිතයින් මාධ්‍ය හමුවේ මෙලෙස අදහස් පළ කළා විශේෂයෙන්ම සෞඛ්‍යාංශ දෙන උපදෙස් අනුව පෞද්ගලික බස් රථ ධාවනය කිරීමට අපි සූදානම් එහෙම පෞද්ගලික බස් රථ ධාවනය කරන්නට නම් අනිවාර්යයෙන්ම රජය මුදල්මය ආධාරයක් ලබා දිය යුතුයි එහෙම නොවුනොත් පෞද්ගලික බස් රථ ධාවනය කරන්නට අපි සූදානම් නැහැ කියන එක ප්‍රකාශ කරන්න ඕනේ අපේ බස් රථ අන්තර්පලත් බස් රථ සූදානම් පිට තියලා තියෙනවා බස් ධාවනයට එක් කරන්න ඒ වගේම අපිට අපේ බස් රථ වල ගොඩක් ධාවනයලා තියෙනවා කාර්යාල මගී ජනතාව ඒ මගී ජනතාවට අවශ්‍ය කාර්යාලයට ප්‍රවාහනය ලබා දෙන්න අපේ බලපත්‍ර තියෙන බස් රථ වලින් කාර්යාල කරා ප්‍රවාහනය කිරීමට අපිට හැකියාව තියෙනවා සීට් 50ක් තියෙනවා නම් සීට් 25කට මගින් ගෙන යනවා ඉතුරු මුදල් ලබා දෙන්න අපි කිව්ව නියාමනය කරන ආයතනයේ හැටියට රජයෙන් හරි 150ක් කිලෝමීටරයකට ලැබිය යුතු ගාස්තුව ලබා දෙන්න කියලා අපි අද අවබෝධ කරගත්තා විශේෂයෙන් බස් නාහිර සහ උතුර හැර අනිකුත් සියලු ස්ථානවල බස් ධාවනය අවශ්‍ය ජනතාවට අවශ්‍ය ප්‍රමාණයට ක්‍රියාත්මක වෙලා තියෙනවා. ඒ නිසා සමහර බස් සංගම් වල සමහර අය මේ පිළිබඳ වැරදි මත අරගෙන ගියා. නමුත් අපි ඊයේ ඔබේ නාලිකාවේ මේ පිළිබඳ ප්‍රවෘත්ති ගියා මම කතා කරපු එක. ඒ නිසා ඒ කිව්වා වගේම 10% දක්වා අද වෙනකොට වර්ධනය වෙලා තිනවා. අපේ ආදායම දවසේ බස් රථයේ වියදම්ටිය කවර වෙනතු මේ බස් රථ නඩත්තු කරන්න බෑනේ. එහෙම තත්ත්වයක මේ බස් රථ දුවන්න බෑ. අතරම සාමාන්‍ය සේවා ගාස්තුව යටතේ කොහෙත්ම ආසනගත මගින් පමණක් කරන් ගිහිල්ලා බස් රථයක් නඩත්තු කරන්න බෑ. ඒ නිසා තමයි බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියේදී 70%ක් එක්කහු කරන්න හිටගෙන යන මගින්ගේ ආදායම ගාස්තුවට. ඒ සික්සක් ක්‍රමයට කොහොමත් ඒකට දුවන්න බෑ. එවනම් රජයෙන් අපට ඒකට සහන ආධාරයක් ලබා දිය යුතුයි. COVID-19 වෛරසයේ පැතිරීම වැළැක්වීම පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනිකුත් අධ්‍යයන ආයතන සූදානම් කිරීමට අදාළ අධ්‍යාපන අමාත්‍යාංශය විසින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. COVID-19 පැතිරීම වැළැක්වීමට පියවර ගනිමින් ඒ සඳහා පාසල් හා අනිකුත් අධ්‍යාපන ආයතන සූදානම් කිරීමට අදාළ වන චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය විසින් නිකුත් කර තිබෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරල්වරයා විසින් COVID-19 වසංගත රෝග ව්‍යාප්තිය වැළැක්වීම පිළිබඳ පාසල් පරිසර පවත්වා ගත යුතු ආකාරය සම්බන්ධයෙන් ඉදිරිපත් කර ඇති මාර්ගෝපදේශ අනුව මෙම චක්‍රලේඛය සම්පාදනය කර තිබෙනවා. ඒ අනුව සියලුම පළාත් කලාප සහ ආයතන මට්ටමින් සෞඛ්‍ය ප්‍රවර්ධන කමිටු සක්‍රියව පවත්වා ගනිමින් අදාළ ආයතන පරිසරයන්හි සෞඛ්‍ය ආරක්ෂාව තහවුරු කර ගත යුතු බවයි එම චක්‍රලේඛයේ සඳහන් වන්නේ. මෙහිදී සපුරාලිය යුතු අංග ලෙස සෑම පාසලකම අධ්‍යාපන ආයතනයකම පිවිසුම් ගෙට්ටුව සහ පිටවන ස්ථාන පන්ති කාමර පරිසරයන්හි සහ වැසිකිළි පද්ධති ආශ්‍රිතව අත්සේදීමේ පහසුකම් සකස් කිරීම අනිවාර්යයි. අඛණ්ඩව ජල සැපීම සඳහා පහසුකම් ලබා දීම දැනට වෙනත් කාර්යයන් සඳහා පාසල හෝ ආයතනයේ යොදාගෙන ඇතනම් පාසල් ආරම්භයට දින 3කට පෙර එම කාර්යයන් අවසන් කිරීම ආයතන පරිසරයන් පිරිසුදු කිරීම සියලු ස්ථානවල විෂ බීජ හරණයට පියවර ගැනීම ආයතන සහ පාසල් ආරම්භෙන් පසු රෝගී තත්ත්වයක් පෙන්නුම් කරන අයවලුන් වෙනුවෙන් ගිලන් කාමරයක් පවත්වා ගැනීම කාර්ය මණ්ඩල දැනුවත් කිරීම සහ අදාළ වගකීම් පැවරීම දෙමාපියන් පාසල් ප්‍රජාව සහ ආදි ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම දෙමාපියන් පාසල් ප්‍රජාව සහ ආදි ශිෂ්‍ය ප්‍රජාව දැනුවත් කිරීම පුද්ගල සහ සමාජ දුරස්ථභාවය පවත්වා ගැනීමට කටයුතු කිරීම අපද්‍රව්‍ය අපහරණය හා පරිසරය පිරිසුදු කිරීම මානසික සෞඛ්‍ය හා මනෝ සමාජීය අවශ්‍යතා පිළිබඳ නිසි අවධානය යොමු කිරීම ඇතුළු උපදෙස් රැසක් මෙම චක්‍රලේඛයේ සමග සියලු පළාත් කලාප කොට්ටාෂ අධ්‍යාපන බලධාරීන් සහ අනිකුත් ආයතන ප්‍රධානීන් වෙත නිකුත් කරනු ලබන මෙම චක්‍රලේඛයේ සහ ඊට සමගාමීව නිකුත් කරනු ලබන උපදෙස් සංග්‍රහයෙහි අන්තර්ගත කර තිබෙනවා සෞඛ්‍ය බලධාරීන් විසින් ලබා දෙන සෞඛ්‍ය ආරක්ෂිත උපදෙස් සියල්ල නිවැරදිව අනුගමනය කරමින් සියලු පාසල් පිරිවෙන් විද්‍යාපීඨ ගුරු විද්‍යාල ඇතුළු අනිකුත් සියලු අධ්‍යාපන ආයතනයන්හි සෞඛ්‍ය ආරක්ෂාව සම්බන්ධ පූර්ණ තහවුරුවකින් පසුව අදාළ ආයතන සහ පාසල් විවෘත කිරීමේ තීරණය ගන්නා බව මේ සම්බන්ධයෙන් ප්‍රකාශයක් නිකුත් කරමින් අධ්‍යාපන අමාත්‍ය ඩලස් අලහප්පෙරුම් මහතා පවසනවා
පොලිස් මූලස්ථානයේදී ප්‍රවෘත්ති සාකච්ඡාවක් ඇඳවා තිබුණා. එම ප්‍රවෘත්ති සාකච්ඡාව සඳහා නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රුවන් ගුණසේකර සහ පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න යන මහතුරුන් සහභාගී වුණා. ඇන්දිරිනීතියේ නීත්‍යානුකූලභාවය පිළිබඳව ගරු මහේස්ත්‍රාත්තුමා ලබා දුන්නු මේ පිටු 15කින් යුක්ත නියෝගයයි මේ තිබෙන්නේ. ගරු අධිකරණය පැහැදිලිව සඳහන් කර තිබෙනවා මේ මහජන ආරක්ෂක ආඥාපනත යටතේ ඇන්දිරිනීතිය පනවන්නේ යුදමය එහෙමත් නැත්නම් දේශපාලනමය වාර්ගික සමාජීය හෝ ආගමික වශයෙන් මහජනතාව තුල නොසන්සුන්තාවයක් සාමය කඩවීමක් සිදු වෙලා තිබෙන අවස්ථාවක බව මේ නියෝගය පැහැදිලිව සඳහන් වෙලා තිබෙනවා. දෙවෙනි කාරණේ තමයි ගරු අධිකරණය පෙන්වා දීලා තිබෙනවා වර්තමානයේ අපරට තුල තිබෙන මේ COVID-19 වසංගතයට අදාළව මේ කියපු ආකාරයේ කිසිදු මහජන සාමය උල්ලංඝනය වීමක් සිදු වෙලා නොමැති බව ගරු අධිකරණය පැහැදිලිව සඳහන් කරනවා. 2020 මාර්තු 18 වෙනිදා ඉඳලා මේ දක්වාම පනවා ඇති මේ නිරෝධායන ඇඳිරි නීතිය සම්පූර්ණයෙන්ම නීත්‍යානුකූල බව. නිලැඳුමින් ඉන්න අයට වැඩිය මේ දිනවල බුද්ධ්‍යාංශ නිලධාරීන් තමයි යොදවලා තියෙන්නේ. ඒ වගේම කොළඹ නගරයේ ආශ්‍රිතව අපේ කැමරා 104ක් තියෙනවා. ඒ හැම එකක්ම කොළඹ නගරයේ වෙන දේවල් එක තැනකට මොනිටර් වෙලා තියෙන්නේ. මේවා බලාගෙන ඉන්නවා. ඒ වගේම අනිත් ප්‍රදේශවලටත් යොදවලා තියෙනවා. දැන් මේ ගැන අපි දැන් දින දෙකක් අදත් එක ගත වෙනවා. ඒ සෞඛ්‍ය පුරුදු වලට ජනතාව අනුගත වෙන්නේ නැත්නම් ඒ අයට විරුද්ධව අනිවාර්යයෙන්ම මේ නිරෝධායන ආක්ෂාපනත සහ ඊට අදාළ රෙගුලාසි යටතේ හෙට ඉඳලා අපිට කටයුතු කරන්න සිද්ධ වෙනවා. මේ නිරෝධායන පනත සහ අපේ අපරාධ නීතියේ තියෙන වරදවල් වලට අමතරව තවත් වෙනත් වැරදි වෙලා තියෙනවා. මත් කුඩු විකුණලා තියෙනවා නම්, මත් පෙති විකුණලා තියෙනවා නම්, දැව ප්‍රවාහණය කරලා තියෙනවා නම්, කසිප්පු ප්‍රවාහණය කරලා තියෙනවා නම්, සතුන් මරලා ගෙනහිල්ලා තියෙනවා නම්, සූදු සෙල්ලම් කරලා තියෙනවා නම්, ඒවත් එක්ක තවත් වැරදි එකතු වෙනවා. ඒ අනුව ඉතින් හැම දිනකට විරුද්ධව නඩු පැවරීමට කටයුතු කරනවා. පාස්පෝර්ට් ප්‍රහාරයේ පරීක්ෂණ දැනට නියෝජ්‍ය පොලිස්පති අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදු කරගෙන යනවා. මේ සම්බන්ධයෙන් දැනට විමර්ශන කණ්ඩායම් 12ක් යොදවලා තියෙනවා. ඊට අමතරව දැනට ප්‍රධාන විමර්ශන කටයුතු භාරව කටයුතු කරනවා ත්‍රස්තවාදී මර්ධන සහ විමර්ශන කොට්ටාෂයේ අධ්‍යක්ෂකවරයා. මේ සම්බන්ධයෙන් දැනට අත්අඩංගුවටගෙන සිටින තැනැත්තන්ගේ ප්‍රකාශ සහ ඔවුන්ට අදාළ ඔවුන්ගේ ලබාගත ආගිය දැන් දුරකථන විශ්ලේෂණ වාර්තා සහ ඊට අදාළව ලබාගත් අනෙකුත් සාක්ෂි අපි සොයාගත් කරුණු අනුව තමයි විමර්ශනය කරගෙන යන්නේ. ඔබ දන්නවා මේ වෙන විට දැනට කරා රාජ්‍ය නෝන සංවිධානයක සම්බන්ධතාවයක් අනාවරණය වෙලා තියෙනවා. ඒ රාජ්‍ය නෝන සංවිධානයේ බැංකු ගනුදෙනු ආදී තොරතුරු ලේඛන මේ වෙන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ලබාගෙන ඒ පිළිබඳව විශ්ලේෂණය කරගෙන යනවා. ඒ ලේඛන අනුව අපිට අනාවරණය වෙලා තියෙනවා යම් යම් මුදල් ආයෝජනය කිරීම පිළිබඳව. ඒ ආයෝජනය කිරීම සහ ඒ මුදල් උපයාගෙන තියෙන්නේ රටේ හෝ ලෝකේ තියෙන අනෙකුත් නීති අනුව නීත්‍යානුකූලවද එහෙම නැත්නම් මුදල් විසුද්ධිකරණයකට ලක් කරපු මුදල්ද මේ ආයෝජනය කරලා තියෙන්නේ කියන කාරණා පිළිබඳවත් මේ වෙන විට විමර්ශනය කරගෙන යනවා. ග්‍රාම නිලධාරීන් නැතුළු ශේෂ්ඨ නිලධාරීන් ගම්මට්ටමේදී මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සුවබැලීම සඳහා පොලිස්පතිවරයා හරහා පොලිස් නිලධාරියෙකු උපත් කිරීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පියවරගෙන තිබෙනවා. කොරෝනා වෛරසය පාලනය කිරීම සඳහා ගෙන යන වැඩපිළිවෙල හේතුවෙන් ආදායම් අහිමි වූ ජනතාවට සහන සැලසීමට රජය ක්‍රියාත්මක කළ වැඩසටහන ඉදිරියට ගෙන යාමේදී ග්‍රාම නිලධාරීන්, ආර්ථික සංවර්ධන නිලධාරීන්, ශ්‍රී ලංකා කෘෂිකර්ම පරීක්ෂණ නිලධාරීන් මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් එම ක්ෂේත්‍ර නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතින් සහ අග්‍රාමාත්‍යවරයා අතර සාකච්ඡාවක් අද විජේරාම නිල නිවසේදී පැවැත්වුණා. ආදායම් අහිමි වූ ජනතාවට සහන සැලසීමේ වැඩපිළිවෙල ක්‍රියාත්මක වන අතරතුර ග්‍රාම නිලධාරීන් ඇතුළු ක්ෂේත්‍ර නිලධාරීන් මුහුණ දුන් ගැටලු සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා වූ අතර ඉදිරියේදී එවැනි අපහසුතාවයන් නැතිවීම වැළැක්වීම සඳහා මෙම නිලධාරීන් මුහුණ දෙන ගැටලු සම්බන්ධයෙන් සොයා බැලීමට වෙනමම පොලිස් නිලධාරියෙක් පත් කිරීම සුදුසු බව මෙහිදී අග්‍රාමාත්‍යවරයා සඳහන් කර තිබෙනවා. ජනතාව සමග සමීපව කටයුතු කරන බැවින් සිය වෘත්තිකයින් නිරන්තරයෙන් බාහිර පරිසරයට නිරාවරණය වන බැවින් ඔවුන්ගේ ආරක්ෂාව සඳහා මුඛ ආවරණ සහ අත්‍යසුම් ලබා දීම සුදුසු බව මෙහිදී වෘත්ති සමිති නායකයින් පෙන්වා දී තිබෙනවා. මෙම නිලධාරීන්ට අවශ්‍ය මුඛ ආවරණ සහ අත්‍යසුම් කඩිනමින් ලබා දීමට අවශ්‍ය පියවර ගන්න ලෙසද මෙහිදී සෞඛ්‍ය අමාත්‍යාංශ නිලධාරීන්ට අග්‍රාමාත්‍යවරයා උපදෙස් ලබා දුන්නා. රට තුල පවතින තත්ත්වයේ හමුවේ විදුලි සහ ජල බිල්පත් ගෙවීමට ජනතාවට නොහැකි තත්ත්වයක් පවතින බැවින් ඒ සියලු ගෙවීම් රජය විසින් දැරිය යුතු බව සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. එය අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක් වෙමේ. අසහනයට පීඩනයට පත් වී සිටින ජනතාවට රජය ලබා දෙන සහන ප්‍රමාණය කිසිසේත්ම ප්‍රමාණවත් නැතයි කියන එක මම මේ අවස්ථාවේ කියන්නට කැමතියි. දැන් අද වෙනකොට අපේ රටේ ජනතාවගේ නිවෙස්වලට වතුර බිල, ඒ වගේම විදුලි බිල එමින් පවතිනවා. මම අහන්න කැමතියි මේ වතුර බිල, විදුලි බිල මේ කොරෝනා
වසංගතය ක්‍රියාත්මක වෙන කාලවකවානුව තුළ කිසිසේත්ම රජයට අදහසක් නැද්ද මේ වතුරු බිලයි විදුලි බිලයි රජයට දරා ගන්න මේ රටේ ජනතාව වෙනුවෙන්. ඒ වගේම අනෙකුත් රටවල් වල රැකියාව අහිමි වෙච්ච සියලුම දෙනාට වැටුප් වේතන පඩි ලබා දෙන්නට ඒ රටවල් වල කටයුතු කරනවා. අද අපේ රටේ බලධාරීන් පඩි දෙක තුනක් තමන්ගේ සුඛ විහරණයේ උදෙසා උපයෝගී කරගෙන राज्य सेवकिंटत रटे जनतावटत्कीनवा करुणा करला बड़पटी तदकरगांडगेला अनेकुत रटवल्लोल संपूर्ण वेटुप रजे अनुग्रहें लबादेने कोट एई अपे रटे रजेट बरी मे वेटुप लबन सेवक सेविकावन विन्वेन ए बरपन रजेट दरान मे वेलावे देडी पीडनेकट असहने लक्विसितन अपे रटे जनतावट विदुली बिलाई जल बिलाई करुणा करला ए बरपन රජයේ දරා ගන්නට කාලය ඇවිල්ලා තියෙන්නේ මේ මිනිසුන්ට හුස්ම ගන්නට මේ අවස්ථාවේ ශක්තිය දෙන්න මේ මිනිසුන්ට తాව කාලිකව හෝ මේ සහනය ලබා දීලා ජන පීඩනය අවම කරන්න අපේ රටේ ජනතාව හැමදාම ජල බිල විදුලි බිල ගෙවන්නේ කියලා කියන්නේ නැහැ හැමදාම අඩිපත රජයේ මුදල් වලින් බදු ගෙවන්නන්ගේ සල්ලි වලින් ලබා දෙන්නේ කියලා කියන්නේ නැහැ නමුත් මේ අමාරු කාලය තුල මේ රටේ ජනතාව රැක බලා ගැනීම වර්තමාන රජයේ වගකීමයි රටතුල පවතින තත්ත්වය හමුවේ රාජ්‍ය සේවකින්ගේ වැටුප් කප්පාදු කිරීමට වත්මන් රජයේ කිසිසේත් කටයුතු නොකරන බව හිටපු රාජ්‍ය අමාත්‍ය ශ්‍රේහන් සේමසිංහ මහතා පවසනවා. එයද අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් රාජ්‍ය සේවකයන් ඇතුළු මේ රටේ ජනතාව ආරක්ෂා කිරීමේ වගකීම අපේ රජය පැහැදිලිව බාර අරගෙන තියෙනවා. 2015ට සාපේක්ෂව අපේ රටේ ආර්ථිකයේ කඩාවැටීම හරහා ජනතාව අතර මුදල් නැති වෙච්ච පරිසරයක් නිර්මාණය වුණා. 450,000කට තමන් කරමින් සිටපු රැකියාව අහිමි වුණා මේ යහපාලන යුගයේ අවදීයේදී. අපේ රටේ ණය ප්‍රමාණය දවසින් දවස වැඩි වෙලා මහින්ද රාජපක්ෂ යුගයේ වගේ දෙගුණයක් ණය අරගෙන ඒනාය වලට සිදු වුණේ මොකද්ද කියලාවත් අද ජනතාව දන්නේ නැහැ. අපි දන්නවා අභියෝග රාශියක් අපිට තියෙනවා COVID-19 වසංගතය හරහා. නමුත් ඒ සියල්ල ජය ගැනීම සඳහා අවශ්‍ය වැඩපිළිවෙලක් අපි සතුව තියෙනවා. වගේම මේ වෙනකොටම ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙලක් ජනතාව අපේ රට මෙවැනි තත්ත්වයන් ඉදිරියේදී ඇති වොහොත් මුහුණ දෙන්න ඕන වැඩපිළිවෙලක් හැටියට හිතන වැඩපිළිවෙලත් අතර සමාන්තරභාවයක් අද නිර්මාණය වෙලා තියෙනවා. එහිඳ රාජ්‍ය සේවකයාගේ වැටුප් කප්පාදුවක් කිසිම අවස්ථාවක ගෝඨාභය රාජපක්ෂ මහින්ද රාජපක්ෂ මැතිතුමාලාගේ රජයක් යටතේ සිදු වෙන්නේ නැහැ. ඒවා ආරක්ෂා වීම පමණයි අපේ රජයක් යටතේ සිදු වෙන්නේ. මෙරට ආර්ථිකයේ කඩාවැටීම කොරෝනා වෛරසය පැමිණීමට පෙර සිටම සිදු වූක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කවිර් හෂිම් මහතා පවසනවා. එයද කොළඹ දීපැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. පැහැදිලිව අපිට පෙනී යනවා මේ රාජ්‍ය සේවකයන්ගේ පඩිය ඉල්ලන්නේ මේ කොරෝනා වෛරසයෙන් අපේ රටේ ආර්ථිකයට ඇතිවෙන පීඩනය නිසාම නෙවෙයි. මේක ඇත්ත වශයෙන්ම අපේ රටේ ඉන්න පුරවැසියන්ට ඡන්දදායකයන්ට අනතුරු ඇඟවීමක් වෙලා තියෙනවා. මම සහතික කරලා අපිට පෙන්වන්න පුළුවන් මේ රටේ මූල්‍ය කළමනාකරණය අනාගෙන තියෙනවා රජය කොරෝනාට කලින්. කොරෝනාවට කලින් මේ රටේ මූල්‍ය අර්බුදයකට රට තල්ලු කරලා තිබුණා. එතකොටම තමයි මේ සහන වරප්‍රසාද කපන්න පටන් ගත්තේ. දැන් නාන්නුවට බේරෙන්න කොරෝනාව පෙන්නනවා ජනතාවට. කොරෝනාව නිසා පඩිය දෙන්න, එහෙම නැත්නම් තව එකක් දෙන්න කියලා මිනිසුන්ට දෙන ටික ඔක්කොම කපන්න මේ ආණ්ඩුව උත්සාහ කරනවා. මේ රටේ පරිපාලන සේවයේ බොහොම දීර්ඝ ඉතිහාසයක් තියෙන ආසියාවේ තිබ්බ විශිෂ්ටතම පරිපාලන සේවය. අද ඒක දැන් විනාශ වෙලා යනවා. අපි අහනවා රජයේ සේවකින්ගෙන් මේකටද මේ ආණ්ඩුවට ඡන්දෙ දෙන්නේ. පාර්ලිමේන්තුවේ පළවෙනි මාස අතරට අප්‍රේල් 30 වෙනකන් අතුරු සම්මත ගිණුමක් කමිටු කළා. ඒ පාර්ලිමේන්තුව හැමදාම ණය සීමාවක් තියෙනවා. ඒ ණය සීමාවෙන් එහාට පුළුවන් කමක් වෙන එකක් නැහැ. ඊට එහා යන්න මොකද පාර්ලිමේන්තුවේ බලතල තියෙන්නේ. පේනවා නේද ප්‍රජාතන්ත්‍රවාදී විනාශ වෙන ලකුණු කතා කිරීමේ අදහස් ප්‍රකාශ කිරීමේ අයිති අයින් කරගෙන යනවා සමාජ මාධ්‍ය ජාලාවලින් පටන් ගත්තේ. රජයේ සේවකයෝ කටයුතු කරද්දී ඒගොල්ලෝ මාරු කරනවා. ඒවට තර්ජනය කරනවා. අපි 19 වෙනි ව්‍යවස්ථාවෙන් දුන්න ස්වාධීන අයිතිය දැන් අද විනාශ කරගනිය. මැතිවරණ පිළිබඳව බොහෝ දෙනා විවිධ අදහස් පළ කරමින් සිටිනවා. මේ අතරතුර මැතිවරණ කොමිසම සහ සංධානගත පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත්ුණා. මෙවන විට එම සාකච්ඡාව අවසන් වී තිබෙනවා. සංධානගත පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර පැවති එම සාකච්ඡාවේදී ගන්න ලැබූ තීරණ පිළිබඳ තොරතුරු අප සූදානම් ප්‍රවෘත්ති ප්‍රකාශය අතරතුර ඔබ වෙත ගෙන එන්නට. කොරෝනා වසංගතයට මුහුණ දෙමින් රට ආර්ථික වශයෙන් සංවර්ධනය කරා ගෙන යා යුතු බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර මහතා පවසනවා. අද කොළඹදී පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් මේ මහතා මෙම අදහස් පළ කළා.
මේ විපක්ෂයේ දේශපාලන පක්ෂ පුද්ගලයන් විශාල වියවුලක් ඇති කරමින් ඉන්නවා රට මෙහෙම ඇරීම සම්පූර්ණ විශාල විනාශයක් කියලා. හැබැයි මතක තබා ගත යුතු කාරණේ තමයි ලෝකයේ ඇමරිකාව වගේ රටවල් නැත්නම් අනිකුත් රටවල් ගත්තම එංගලන්තය වගේ රටවල් ගත්තම ඒ හැම රටක්ම වහලා තියෙන වෙලාවේ තමයි විශාල ප්‍රමාණයක් වැඩි වුණේ රෝගීන්ගේ තත්ත්වය. ඒ නිසා මම හිතන්නේ අපි මේ අර්බුදයට මුහුණ දෙමින් මෙය තුල ජීවත් වෙමින් අපිට ඉදිරි අවුරුදු එකහමාරක් විතර යනකල් අපිට මම හිතන්නේ රටක් විදියට අපිට මේකට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඒ නිසා මම හිතන්නේ රජයේ විදියට මේක වහලා තැබීම තුල අපේ ආර්ථිකය කඩාවැටලා අපේ දේශීය නිෂ්පාදන ටික කඩාවැටලා අපේ රටේ ව්‍යාපාරිකයන් සියල්ල කඩාවැටලා රට විනාශ කරන්න දෙන්නේ නැතුව තමයි මේ රට නැවත ගොඩ ගන්න පුළුවන් විදිය වැඩපිළිලක් අධිකරණ ජනාධිපතිතුමත් ගරුවක් ග්‍රාමත්තුමත් රජයත් එකතු වෙලා මේ ක්‍රියාදාමයට අත දීලා තියෙනවා. ඒ නිසා අපි ඒකට සහයෝගය දිය යුතුයි. ඒ වගේම සෞඛ්‍ය අංශවල අදහස් උදහස් ඔවුන්ගේ උපදෙස් අනිවාර්යයෙන් 100%ක් පිළි අරගෙන අපි ක්‍රියාත්මක විය යුතුයි කියන කාරණය මම මෙතනදී අදහස් කරන යනුව ඒක තමයි අපිට ඊළඟට ගන්න තියෙන ක්‍රියාදාමයෙන් ඉතාම කල්පනාකාරී වැඩ කටයුතු වල යෙදෙන්න ඕන අවස්ථාවක් විශේෂයෙන්ම මූලික අයිතිවාසිකම වෙන්නේ රටක ඡන්දේ පැවැත්වීම වසර දෙකක් ප්‍රාදේශ සභා පළාත් පාලන ආයතන ඡන්දේ කල් දැම්ම පළාත් සභා වසර දෙකක් කල් දැම්ම සමහර පාර්ශව තව වසර දෙකක් පාර්ලිමේන්තු මැතිවරණයේ කල් දැමීම සඳහා උත්සාහයන් කරනවා කණගාටුව අයිතිවාසිකම් නිදහස් සාධාරණ ඡන්ද වෙනුවෙන් පෙනී සිටින සමහර නියෝජිතයොත් අද මැතිවරණේ පයි කියලා කියන තරම් නිර්ලජ්ජිත අන්තවාදී කල්ලි කණ්ඩායම් වල මත මේ රට තුල නැවත ස්ථාපනය කිරීම සඳහා උත්සාහ දරන බලවේගවල එකට එකතු වෙන්න හදලා තියෙනවා. කඩා වැටලා තියෙන ආර්ථිකය කොට නගන්න, ඒ වගේම රට ශක්තිමත් කරන්න ස්ථාවර ශක්තිමත් ආණ්ඩුවක් තිබිය යුතුයි. ඒ සඳහා අනිවාර්යයෙන්ම මැතිවරණයක් පැවැත්විය යුතු වෙනවා. ඒ නිසා මම හිතන්නේ විපක්ෂය අද තමන්ගේ මැතිවරණය ජයග්‍රහණය කරන්න බැරුව ආණ්ඩුවේ ඉන්න කාලවකවානුවේ තුලදී පවා මැතිවරණ කල් දාපු කණ්ඩායම තමයි නැවත නැවතත් මේ මැතිවරණය නතර කරන්න කියලා ඉල්ලීම කරන්නේ. ඉතින් අපි ඉල්ලීම කරන්නේ මේක සෞඛ්‍ය අංශයේ නිර්දේශ කරනවා නම් මැතිවරණ කොමිසමට හැකියාව තියෙනවා මැතිවරණය ඉතාමත් කඩිනමින් පවත්වලා අවසන් කරන්න. මොකද අද තියෙන තත්ත්වය නෙමෙයි තවත් ඉදිරියට වැඩි වෙන්න පුළුවන්. ඒක නිසා අද පාලනය කරලා තියෙන තත්ත්වය තුලින් මැතිවරණයක් මම හිතන්නේ පවත්වන්න හැකියාවක් තියෙනවා. වත්මන් රජයේ මේවන විට කෝටි 50,000කට අධික ණය මුදලක් ලබා ගැනීම සහ නව මුදල් මුද්‍රණය කිරීම සිදු කර ඇති බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ මහතා පවසනවා. ඒ අද කුරුණෑගල ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමි. රජයේ විසින් දැන් විශාල වශයෙන් ණය ගනිමින් යනවා. අපිට දැනගන්න ලැබිලා තියෙනවා චීනයෙන් ඩොලර් මිලියන 500ක ණයක් මුලින් අරන් තියෙනවා. ඒ වගේම ඊට සමගාමීව රටතුල මුදල් අච්චු ගහලා තියෙනවා කියලා අපිට දැනගන්න ලැබිලා තියෙනවා කෝටි 22,000ක්. ඒ වගේම ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 128.6ක මුදලක් අපිට ලබා දෙන්න පොරොන්දු වෙලා තියෙනවා. ඒක දැන් ලැබෙයි. එය කෝටි 3,500ක් පමණ. ඊට අමතරව ජාත්‍යන්තර මූල්‍ය අරමුදෙන් ඩොලර් මිලියන 795ක් ගන්න බලාපොරොත්තු වෙනවා. ඒ මුදල වෙන්නේ කෝටි 15,000ක් පමණ. ඉතින් මේ සියල්ලම එකතු කරොත් කෝටි 50,000කට වැඩි ප්‍රමාණයක් දැන් මේ මුදල් ආධාර ණය සහ මුදල් අච්චු ගැසීම සිදු වෙනවා. රජයේ මේසා විශාල මුදලක් අච්චු ගහද්දි සහ ණයට ගද්දි රටේ ජනතාවට අපි විපක්ෂයක් වශයෙන් කිව්වා රුපියල් 5000 ගන්න සතියකට දෙන්න බිලියන 20යි යන්නේ. පවුල් 40 ලක්ෂයකට සමස්ත පවුල් 54 ලක්ෂයටම දෙනවා නම් බිලියන 30යි යන්නේ. එතකොට බිලියන 30 කියන්නේ සතියකට. එතකොට දැන් සති 5කට නම් බිලියන 150යි යන්නේ කෝටි 15,000යි යන්නේ. නමුත් කෝටි 50,000කට වැඩි ප්‍රමාණයක් ණය සහ මුදල් අච්චු කර තියෙන තත්වයක් යටතේ මවුන් කියනවා රජයේ සේවකයන්ගේ වැටුප අපිට ලබා දෙන්න කියලා. කොරෝනා වෛරස ව්‍යාප්තිය යම් අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව අමාත්‍ය එස් එම් චන්ද්‍රසේන මහතා පවසනවා. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අනුරාධපුර ප්‍රදේශයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින්. මේ රට විවෘත කිරීම මේ රටේ විතරක් නෙමෙයි අද ලෝකෙම කොරෝනා වසංගතය පළමුවෙන්ම පටන් ගත්ත ආරම්භච්ච රටවල දැන් අඩු වෙමින් පවතිනවා. සමහර රටවල වැඩි වෙමින් පවතිනවා. අපේ රටත් මාර්තු මාසේ පටන් ගත්තේ දැන් මේ වෙනකොට තියෙන තත්ත්ව දිහා බලපුවම අඩුවීමක් පෙන්වුම් කරන්නේ. මේ විපක්ෂයේ මොන බයිලා ගැහුවත් අපි දන්නවා රටක් මාස ගාණක් වහලා තිබ්බම ආර්ථිකය කඩාවැටෙනවා, පරිපාලනය කඩාවැටෙනවා, ආරක්ෂාව කඩාවැටෙනවා, හැම පැත්තම කඩාවැටෙනවා. නැවතත් ඒ පීඩාව ඇති වෙන ජනතාවට. ඒ නිසා ජනතාවට කොරෝනා වෛරසයේ වසංගතය නිසා සාගතයේ ඉඳ රජයක් හැටර ඉඩ දෙන්න බෑ. අපේ මේ රටේ සංවර්ධන කටයුතු අපි ඉස්සරහට අරයි යන්නේ. විපක්ෂ බලාපොරොත්තු ඉන්නේ හැමදාම රට වහලා ඇඳුම් නීතිය දාගෙන ජනතාව ගෙවල් ඇතුලේ තියාගෙන වතු පිටි කැලේට අරලා කොමුරු පුරන් වෙන්න අරලා මේ විදිහට දීවරයෝ මොහොතයන් නැති වෙන්න මේ සියල්ලම කරලා රට අඩපණ කරන්නයි විපක්ෂ රෝණකම තියෙන. අපිට ඕනකම තියෙන්නේ කොරෝනා වෛරසය අවසන් කරන්නත් රටේ සංවර්ධනය සහ ආහාර නිෂ්පාදනය ඇති කරලා ජනතාවගේ ප්‍රශ්න විසඳන්න.
ජූලි මාස අවසන් වීමට පෙර මැතිවරණය පැවැත්වීමේ හැකියාවක් පවතින බව එක්සත් ජාතික පක්ෂ හිටපු මහලේ ගම්ති සත්නායක මහතා පවසනවා. ඒ මහතා මේ බව ප්‍රකාශ කළේ 7:05 වැඩසටහනට අද එක් වෙමින්. පාර්ලිමේන්තුවක් මේ රටට අවශ්‍යයි. මොකද ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ මූලික කාරණා තුනක් තියෙනවා. එකක් තමයි අධිකරණය, එකක් තමයි විධායකය, එකක් තමයි ව්‍යවස්ථාදායකය. මේ තුන එකට එකතු වෙලා යන ගමනක් මිස එක කොටසක් නැතුව ඉදිරියට යන්න බෑ. එතන ප්‍රජාතන්ත්‍රවාදී නැහැ. ඒ නිසා පාර්ලිමේන්තුව තවදුරටත් විශාල කාලයක් කල් දැම්මොත් එතන කඩාගෙන වැටෙන්නේ ජනතාවගේ මූලික අයිතිවාසිකමක්. දැන් උඹ දෙනේ කමත කළ තියෙන කාරණා තමයි පාර්ලිමේන්තුව නොමැතිව රටක් යන්න බෑ. ඒක තමයි අපේ ව්‍යවස්ථාවේ තියෙන පැහැදිලි කාරණයක්. ඒ නිසා පාර්ලිමේන්තුව මැතිවරණය නිශ්චිත වශයෙන්ම තියන්න තියෙනවා. ඒකේ දිනවකවානු එහාට මෙහාට වෙන්න පුළුවන්. මගේ විශ්වාසය දැන් කොහොම වුණත් සැප්තැම්බර් මාසේ පළවෙනිදාට පස්සේ පාර්ලිමේන්තුවේ නිල කාලය අවසන්. එතන සිටත් තව දින 90ක් ඉස්සරහට යන පුළුවන් මැතිවරණයක් සාමාන්‍යයෙන් පවත්වනකොට එහෙම වගන්ති තිබෙනවා. නමුත් පාර්ලිමේන්තුව ඉතාමත් ඉක්මනින් පැවැත්වීම අවශ්‍යයි. මම හිතනවා නිශ්චිත වශයෙන්ම ඉදිරි කාල සීමාව කියන්නේ මගේ විශ්වාසය නම් ජූලි අවසන් වෙන්න පෙර මැතිවරණය පැවැත්වෙයි කියලා මම විශ්වාස කරනවා. පාර්ලිමේන්තු මැතිවරණය සඳහා නාම යෝජනා බහර දී ඇති පළාත් පාලන ආයතනවල සේවය කළ නියෝජිතයින් යලි එම තනතුරුවල කටයුතු කිරීම වැරදි ක්‍රියාවක් බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ මහතා පවසනවා. ඒ මහනුවර ප්‍රදේශයේදී මාධ්‍ය හමුවක් අමතමින් මැතිවරණයකට නාම යෝජනා පත්‍ර බාර දුන්නා නම් ඒ මැතිවරණයේ ජයග්‍රහණ කිරීම සඳහා අපි එකඟව කටයුතු කරනවා නම් යම් පත්‍රයකින් නාම යෝජනා දීලා තිනවන නම් අපේ යුතුයකම සහ වගකීම් වෙන්නේ ඒ පුටුවෙන් පැත්තකට ගිහිල්ලා අපේ රාජකාරී කර ගැනීම. මම දැක්කා රාජපුර ප්‍රදේශයේ ඒ වගේම ඊයේ ගම්පොළ ප්‍රදේශයේ ගම්පොළ නගර සභාවේ ටෙලිෆෝන් එකෙන් නාම යෝජනා දීපු අපේක්ෂකෙක් ඇවිල්ලා නැවත සභාවේ බලහත්කාරයෙන් වාඩි වෙලා දෙනවා. අපි පළාත් පාලන කොමසාරිස්තුමාටත් ඒ අදාළ බලධාරීන්ට කතා කරමුකෝ සම්පූර්ණ එක වැරදි වැඩක් නාම යෝජනා දීපු කෙනෙකුට නැවත රාජකාරියේ වැඩ කරන්න හැකියාවක් නැත්නම් මොකද ඔහු දේශපාලන පක්ෂයක නියෝජිතයෙක් හැටියට පාර්ලිමේන්තු මැතිවරණය ඉදිරිපත් වෙනවා නම් ඒ කටයුතු සිද්ධ කරන මිසක්ක ජනතා සේවය කිරීම සඳහා මහජන මුදල් වලින් යැපෙන ආයතනයක ඒ පාලන කටයුතු වලට අත ගහන්න හැකියාවක් නැත්නම් සංධානගත පක්ෂ ලේකම්වරුන් සහ මැතිවරණ කොමිසම අතර හමුවක් අද පස්වරුවේ පැවැත්ුණා. මේ අතර තැපැල් ඡන්ද අයදුම්පත් බහර දීම ලබන 14 වනදා පස්වරු 4ට පෙර සිදු කරන ලෙසයි මැතිවරණ කොමිසම දැනුම් දී තිබෙන්නේ. දැපැල් ඡන්ද අයදුම්පත් ලබන 14 වන දින පස්වරු 4ට පෙර බහර දෙන ලෙසට මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දීමක් සිදු කර තිබෙනවා. එම අයදුම්පත් අදාළ කාර්යාල රාජ්‍ය ආයතනයේ පිහිටි දිස්ත්‍රික්කයේ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලය හෝ රාජකීය මැතිවරණ මහලේකම් කාර්යාලය වෙත බහර දීමට සහතික කිරීමේ නිලධාරීන් කටයුතු කළ යුතු බවයි මැතිවරණ කොමිෂන් සභාව දැනුම් දී තිබෙන්නේ. තැපැල් ඡන්ද අයදුම්පත් බහර ගැනීම පසුගිය අප්‍රේල් මාස 28 වන දිනට යෙදී තිබුණද පවතින ඇඳිරි නීති තත්ත්වයේ හමුවේ එම කටයුතු සිදු නොවූ බව මැතිවරණ කොමිසම පෙන්වා දෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවේ සමාජිකයන් සහ සඳහනගත පක්ෂ ලේකම්වරුන් අතර සාකච්ඡාවක් අද පස්වරුවේ මැතිවරණ කොමිෂන් සභාවේදී ආරම්භ වුණා. පස්වරු 2:30ට පමණ මැතිවරණ කොමිෂන් සභාවේදී මෙම සාකච්ඡාව ආරම්භ වුණා. ඉදිරි මහ මැතිවරණයේ පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී විශේෂ අවධානයක් යොමු වී ඒ පිළිබඳව සාකච්ඡාවට ලක් වූ බවට තොරතුරු වාර්තා වනවා. කෙසේ වෙතත් මෙහිදී සාකච්ඡාව කරුණු සම්බන්ධයෙන් සංධානගත පක්ෂ ලේකම්වරුන් මෙලෙස මාධ්‍ය හමුවේ අදහස් පළ කළා. ඡන්ද දිනය ගැන අද තීරණයක් ගත්තේ නැහැ. අපි කියන්නේ සෞඛ්‍ය බලධාරීන්ගේ මතය අනුව ජනතාවගේ ජීවිත ගැන දේශපාලනඥයන්ටවත් මැතිවරණ කොමිසමටවත් තීරණ ගන්න අමාරුයි. සෞඛ්‍ය බලධාරීන්ගේ මතය අනුව මේක සිදුව යුතුයි කියන මතය අපි තදින්ම ඉන්නවා. ඡන්ද දිනය ජූනි 20 ගැන මා හිතන්නේ නැවතත් කොමිසම සෞඛ්‍ය බලධාරීන් එක්ක කතා කරනවා. ඒකේ වෙනසක් ගැන ඉදිරි දිනයක් ගැන අද තීරණයක් ගත්තේ නැහැ මොකද. මැතිවරණය පැවැත්වීමේ ඉතාමත්ම වැදගත් ප්‍රජාතන්ත්‍රවාදී ඉදිරියට ගෙනියන්නේ. ඒක පාර්ලිමේන්තුව ඉතාමත්ම වැදගත් රටක. නමුත් ඊටත් වඩා වැදගත් ජීවිතය කියන එක. ඉතින් ඒ නිසා මේ වෙලාවේදී මේකේ තීන්දුවගත යුත්තේ නීතිමය හෝ ව්‍යවස්ථාව බලලා නෙවෙයි තනිකරම සෞඛ්‍ය තත්ත්වය බලලා. ආණ්ඩුවද ක්‍රියා කරන්නේ ජනතාවගේ ජීවිතයට වඩා බලය වුණ කියන මතයේ ඉඳලා. අපි කියන්නේ මේ රටේ සාමාන්‍ය තත්ත්වයට ඉන්න ඕන. ඒ වගේම නිදහස සාධාරණ මැතිවරණයක් තියන්න ඕන. කරුණු තුනක් පිළිබඳ අපි අවධානය යොමු කරා. එකක් මැතිවරණයකදී මෙම කොවිඩ් වසංගතය නැවත පැතිරවීමේ තියෙන අනතුරු ගැන කල්පනා කරන්න ඕන. දෙක ඒ සඳහන් මැදිහත් වෙන රාජ්‍ය නිලධාරීන්ගේ සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලක් කරන්න ඕන. තුන්වෙනි කරුණ හැටියට දේශපාලන ව්‍යාපාරවලට සමතරඟකරුවන් ලෙස මැතිවරණ ව්‍යාපාර තරඟවලින් තියෙන අයිතිය තහවුරු වී තිබෙනවා. ඒ කරුණ තමයි අපි විසින් පෙන්වා දෙන්න ලැබුවේ. අද ඡන්ද කොමසාරිස් එක්ක සාකච්ඡා කරේ මේ 40 වතාව. ඒ කතාවත් අන්තිමට වුණේ නිල මට්ටමින් මේ ඡන්ද තියන්න බැහැ කියන මට්ටම තමයි ඇවිල්ලා තියෙන්නේ. ඒක තුලින් අප කිව්වා ඡන්ද කොමසාරිගේ වැඩ කටයුතු වන්නේ ඡන්ද තිබීම නෙමේ සාමාන්‍ය සම මට්ටමේ ඡන්ද තිබීමයි. මිලියන 5500ක් විතර මම හිතන්නේ වෝටන
කවුන්ටින් වෙන් කළ තියෙනවා මේක අඩු ගානේ මිලියන් 15000කට 20000කට වැඩි වෙයි මිලියන් 20000ක් කියන්නේ පොඩි ගණන් නෙමෙයි ඉතින් ඒ වගේ ඡන්දයක් තියලා අන්තිමට අර්ථයක් නැතුව ඡන්දයක් ප්‍රතිඵලයක් ආවොත් ඒක ප්‍රශ්නයක් ඇති වෙන එක තමයි අපි කිව්වේ ඔබ දන්නවා මම හිතන්නේ දැන්ටමත් මැතිවරණ කොමිසමට අධිකරණයේ මතය දැනුම් දෙරතුරු තවදුරටත් මැතිවරණ කොමිසමට බලය තිබෙනවා කියන කාරණය ශ්‍රේෂ්ඨ අධිකරණයෙන් දැනුම් දීලා තිබෙනවා මේ වෙනතුරුත් ඒ නිසා තවමත් මැතිවරණ කොමිසමට පුළුවන් අවශ්‍ය කරන මැතිවරණ දින නියම කිරීම හෝ ක්‍රියාදාමය සිදු කරන්න දැනට අපේ ජන ජීවිතය යථාතතරේ පත්වන වැඩපිළිවෙළ ක්‍රමානුකූලව ආරම්භලා තිබෙනවා හැබැයි ගම් මට්ටමට ගිහිල්ලා මැතිවරණයක් තියන්න පුළුවන් වාතාවරණයක් තවමත් තිබෙනවද කියන ප්‍රශ්නේ තිබෙනවා නමුත් අදහස තිබුණේ විශේෂයෙන් දේශපාලන පක්ෂවල පිරිස් නාම යෝජනා බාර දීලා මේ විදිහට තවදුරටත් මේක ඉදිරියට ගෙනියන්න තව මාස 3ක් 4ක් ගෙනියන්න පුළුවන් තත්ත්වයක් තියෙනවද කියන කාරණා. මම හිතන්නේ මේකට විවිධ අදහස් ඉදිරිපත් වෙලා තිබුණා. ඉතින් මැතිවරණ කොමිසම තමයි තීන්දුව කළ යුත්තේ කෙසේද මේ මැතිවරණේ තියන්නේ මැතිවරණේ තියන්නේ නැත්නම් තව මාස කීපයකට මැතිවරණේ කල් යනවද කියන කාරණේ. මේ මැතිවරණේ පැවැත්වීම පිළිබඳව තියෙන අමාරුකම සහ ප්‍රායෝගික නොවන බව මම හිතන්නේ පොහොට්ටුවේ දේශපාලන නායකයෝම පවා මම දැක්කා කියනවා. සෞඛ්‍යංශවල ප්‍රධානීන්ගේ නිර්දේශ මත කරන්න කියලා ඒකෙන් පැහැදිලිව පේනවා මේ තත්ත්වය මත මැතිවරණ වලට යෑමේ තියෙන අවදානම සහ අමාරුකම නෑ ඒක තමයි අපි බලාපොරොත්තු වන අංක ලබා දෙයි කියලා අපි කිව්වා ලබා දෙන්න කියලා මොකද විශේෂයෙන්ම දැන් රජයේ සේවකයෝ ඉන්නවා නාම යෝජනා බාර දීලා ඒ අයට සේවයට එන්න කියලා තියෙනවා ඒ වගේ මැතිවරණ ව්‍යාපාරයක් කරන්න ඕන ඉතින් අපි කිව්වා නාම මේ අංක ලබා දීම කරන්න කියලා ඉතින් නමුත් තවම අපිට ප්‍රතිචාරයක් ලැබුණේ නැහැ මේ මැතිවරණේ නියම වශයෙන් පැවැත්වෙන්න තිබුණේ ඔක්තෝබර් මාසේ මේ මැතිවරණේ කලින් කර තියන්න තීරණය කළේ ජනාධිපතිතුමා ප්‍රමුඛ ආණ්ඩුව ඒ නිසා ඇති වෙලා තියෙන මේ අවුල් සහගත වියවුල් සහගත තත්ත්වයට මේ දේශපාලන මුහුණුවරක් දරන බාල උත්සාහයක් අද අපි මැතිවරණ කොමිසමෙන් ඉල්ලා සිටියා ඡන්දය පවත්වන්න කියලා ඒ වගේම මේ තියෙන සෞඛ්‍ය තත්ත්වය ආදිය විවිධ කරුණු සාකච්ඡා කරලා අධිකරණයේ ඉදිරියේ තියෙන ප්‍රශ්න සාකච්ඡා කරලා මේ පිළිබඳ තීරණයක් ඉදිරියේ ප්‍රකාශයට පත් කරන තත්ත්වයන් තුළ තමයි සාකච්ඡාව ඉවර වුණේ. හෙටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දරන මහතුරුන් ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සම්බන්ධයෙන් වූ නඩු විභාගය සැප්තැම්බර් මාස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨ අධිකරණයේ දින නියම කර තිබෙනවා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදීත් පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියානුකිරීම තුළින් මූලික අයිතීන් කඩකලියේ චෝදනා කොට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවූ පොලිස්පති පූජි ජයසුන්දර ඇතුළු පිරිසකට එරෙහිව ගොනු කර තිබෙන මූලික අයිතිවාසිකම් පෙත්සම් 12ක් සම්බන්ධයෙන් වූ විභාගය සැප්තැම්බර් මාස 2 වනදා දක්වා කල් තැබීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළා. මෙම පෙත්සම් අද දින සිට අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ප්‍රමුඛ සත්පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුලක් ඉදිරියේ जनाधिपति සම්බන්ධ ලේකන තිබේ නම් ඒවා ඔහුගේ නීතිඥවරයාට බහර දීමට පියවර ගන්නා ලෙසද ශ්‍රේෂ්ඨාධිකරණයේ විසින් පෙත්සම්කාර පාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා. නඩුවට අදාළ ලිඛිත ලේකන තිබේ නම් ඒවා ජූලි මාස 30 වනදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණයේ දෙපාර්ශවයේ නීතිඥවරුන්ට දැනුම් දුන්නා. ප්‍රමාණවත් බුද්ධි තොරතුරු ලැබී තිබියදී පාස්කු ඉරුදින එල්ල කරනු ලැබූ ත්‍රස්ත ප්‍රහාර මාලාව වළක්වා ගැනීමට ක්‍රියානුකිරීම තුළින් මූලික අයිතීන් කඩකලියයි චෝදනා කොට හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු සහ අනිවාර්ය නිවාඩු යවා සිටින පොලිස්පති පූජි ජයසුන්දර ඇතුළු සෙක්‍රටරිහිව එම බෝම්බ ප්‍රහාරයෙන් අගතියටපත් වූ පුද්ගලින් ඇතුළු පාර්ශව 12ක් විසින් මෙම පෙත්සම් ඉදිරිපත් කර තිබෙනවා. විශ්වවිද්‍යාල පරීක්ෂණාගාර තුල සිදු කෙරෙන PCR පරීක්ෂණ පිළිබඳව සහ විශ්වවිද්‍යාල පරීක්ෂණාගාර තුල සිදු කෙරෙන PCR පරීක්ෂණ පිළිබඳව පැතිර යන දුර්මත සම්බන්ධයෙන් සහ විශ්වවිද්‍යාල සිසුන් සඳහා වන ඔන්ලයින් ලර්නින් ක්‍රමවේදය සම්බන්ධයෙන් ඉගැන්වීමේ කටයුතු පිළිබඳව හඳුන්වා දීමේ මාධ්‍ය හමුවක් ඊයේ දින පැවැත්ුණා. මේ PCR පරීක්ෂණ කටයුතු විශ්වවිද්‍යාල කරන්නේ මේ කොවිඩ් වසංගතය ආවට පස්සේ නෙමෙයි එක යන්ත්‍රයක්වත් ඊයේ පෙරේදා
අපේ රටට ගෙන්නපු යන්ත්‍ර නෙමෙයි මේවා දශක ගණනාවක් තිස්සේ විවිධ විද්වතුන් විසින් විද්‍යාපීඨ සහ වෛද්‍ය පීඨවල පරීක්ෂණ කටයුතු කරන යන්ත්‍ර වෙනත් අමතර ආදායමක් නොලබා දිවා රැ නොතකා වැඩ කරමින් මෙසේ මේ ජාතික කාර්යයට උර දෙද්දී ඇයිද මේ පරීක්ෂණාගාරවල ප්‍රතිඵල සම්බන්ධයෙන් ජනතාව අතරේ කුතුහලයක් ගෙනෙන්නට කටයුතු කරන්න කියලා කොරෝනා කියලා කියන්නේ ලේසියෙන් අපි දන්නා රෝගී තත්ත්වයක් නෙවෙයි ඇත්තටම අද වුණත් සමහර අයට උණවත් හැදෙන්නේ නැහැ කිසිම ඇඟට අමාරුවක් නැහැ නමුත් ඒ වෛරසය ඒගොල්ලන්ගේ ශරීරයෙන් පිට වෙනවා ඔය පිට වෙන එකත් හැම වෙලෙම එක ප්‍රමාණයට පිට වෙන්නේ නැහැ අද පිට වෙන්න පුළුවන් හෙට පිට නොවෙන්න පුළුවන් අනිද්දා ආයිත් පිට වෙන්න පුළුවන් ඒක නිසා මේ ටෙස්ට් කරනකොටත් අපිට තියෙනවා ෆෝල්ස් පොසිටිව් ෆෝල්ස් නෙගටිව් 100ක් කියලා දෙයක් නැහැ ඉතින් අපි ඒ ඔක්කම හඳුනාගෙන විද්‍යානුකූලව තමයි මේවවලට අපි උදව් දුන්නේ මේ සමගම අපිට ඇති වෙච්ච අනිත් අභියෝගය තමයි මේ රටේ ශිෂ්‍ය ප්‍රජාව නිවස්ගත කරගෙන සිදුවීම අපි සෑම දරුවෙක්ම හැකි තාක් දුරට දුරස්ථ අධ්‍යාපනය ඒ වගේම අන්තර්ජාල ඔස්සේ විවිධ ප්ලැට්ෆෝම්ස් අස්සේ මේ කටයුතු ඔස්සේ කිරීම සඳහා අපි වහම මෙහෙයුම් කරා මේ ලබාගත් අධ්‍යක්ෂීම් ඔස්සේ අපි මේ දුරස්ථ අධ්‍යාපන සහ තාක්ෂණික මෙවලම් ඔස්සේ උසස් පෙළ අධ්‍යාපනය ලබන දරුවන් වැඩි ප්‍රමාණයකට මේ ඉදිරි වර්ෂවලදී අධ්‍යාපනය ලබා දෙන්නත් අපි මේ අධ්‍යක්ෂීම් ඔස්සේ සැලසුම් සකස් කරමින් ඉන්නවා ජාත්‍යන්තර හෙද දිනය අදට යෙදී තිබෙනවා හෙද හෙදියන්ගේ ජාත්‍යන්තර දිනය සෑම වසරකම මැයි 12 වන දින මහත් අභිමානයෙන් යුතුව සමරනු ලබනවා. ඒ නූතන හෙද සේවාවේ නිර්මාතෘ ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිනියගේ ජන්ම දිනය පදනම් කරගනිමින් ෆ්ලොරන්ස් මැතිනිය අවුරුදු 90ක පමණ කාලයක් ලෝවාසින්හට මහත් සේවාවක් කරමින් දිවියෙන් සමුගත්තද ලෝකීය මුහුණ දින සියලු ව්‍යසනකාරී තත්ත්වයන්වලදී හෙද හෙදියන්ගෙන් සිදුවන අනුපමේය මෙහෙය නිසාවෙන් ඇය අමරණීය චරිතයක් බවට වර්තමානයේ පත්ව තිබෙනවා. මෙවර ජාත්‍යන්තර හෙද දිනේ සුවිශේෂතාවයක් වන්නේ ෆ්ලොරන්ස් නයිටින්ගේල් මැතිනියගේ 200 වන ජන්මදිනයේදී තිබීමයි. අපේ හෙද සේවාව ගත් කල ප්‍රධාන වශයෙන් අංශ තුනකින් සමන්විත වනවා. ඒ හෙද අධ්‍යාපන, හෙද වෛද්‍ය සේවා සහ මහජන සෞඛ්‍ය සේවයයි. මේ වන විට මුළු ලෝකයේම කොරෝනා මාරයගින් වෙලාගෙන සිටින මොහොතක රෝහල් සායනවල සිටින මිලියන ගණනක ආසාදිතින් වෙනුවෙන් අනුපමේය සේවාවක් කරන්නේ හෙද හෙදියන් බව කවුරුත් දන්නා කරුණක්. මේ දිනවල බොහෝ දිනාගේ අවධානය යොමු වී ඇත්තේ අංකුඩ ජාතික බෝවන රෝග විද්‍යායතනය වෙතයි. ඇතැම් විදෙස් රටවල හෙදියන් පවා කොරෝනා වෛරසය සමග සටන් වැදීම පසෙක තබා තම රැකියාවෙන් ඉවත් වන පසුබිමක IDH රෝහලේ හෙද හෙදියන් ඇතුළු සමස්ත කාර්ය මණ්ඩලය මේ කාර්යයට මුහුණ දෙන්නේ ඉතාමත් නිර්භීතවයි. මේ අතර සෑම වර්ෂයකම ජාත්‍යන්තර හෙද දිනය සැමරීමට කටයුතු යොදා තිබුණද මෙවර COVID-19 වෛරසය හේතුවෙන් ප්‍රධාන හෙද සැමරුම් උත්සවයක් නොපැවැත්වුණු අතර ඒ වෙනුවට අංගුඩ බෝවන රෝග විද්‍යායතනය සහ නුවරඑළිය මහරෝහලේද නරහින්පිට අභයාරාමයේදීද සැමරුම් උත්සව තුනක් සංවිධානය කර තිබුණා. නුවරඑළිය මහරෝහලේ පැවති උත්සවය සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නියරචි මහත්මියගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. මේ කිසිම රෝගයකට රෝගීන් එක කටයුතු කරන්න බය නැති ඔබ බෝ නොවන රෝග බෝ වන රෝග මේ කිසිම දෙයකට කටයුතු කරන්න බය නැති ඔබ ලෝකෙම ගිලගත්ත මේ කොවිඩ් වන මේ රෝගයට බය වෙන්නේ නැතුව ඒ සඳහා සූදානම් වීම ඒ සඳහා කටයුතු කරන්නට කැපවීම අපි අගය කරමු මේ අතර නරහින්පිට අභයාරාමයේ පැවති උත්සවය රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමේ සභාපති පූජ්‍ය මුරුත්තෙට්ටුවේ ආනන්ද හිමියන්ගේ සහ සෞඛ්‍ය ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණා. අංගුඩ බෝවන රෝග විද්‍යායතනයේ පැවති උත්සවයට සෞඛ්‍ය මාත්‍යංශයේ හෙද අධ්‍යක්ෂිකා වෛද්‍ය සේවා MBC සමන්වලි මහත්මිය සහභාගී වුණා.
प्रधान प्रवृत्ति विकाशय मिन्निमावट पत्वनो अवे यलितम वने रात्रि 9:35ट अपगे रात्रि प्रवृत्ति विकाशय शुभ संध्यावा දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.